DB cricket education එකෙන් අද මම කතා කරන්න යන්නේ වේගපන්දු යන්නෙකුට තිබිය යුතු හොඳම ගුණාංගයක් ඒ දුවන හැටි ඔබ හරියාකාර දුවන්න බැරි නම් ඔබට දක්ෂ වේගපන්දු යන්නෙක් වෙන්න බෑ විශේෂයෙන්ම දක්ෂ වේගපන්දු යවන්නෙක් අනිවාර්යයෙන්ම ඇත්ලීට් කෙනෙක් විය යුතුයි ඒ කියන්නේ ඔබට දුවන ආකාරය ඉගෙන ගත යුතුයි දුවන්නත් ක්‍රමයක් තියෙනවා ඔබ ඒ ක්‍රමයේ තමයි හැම වෙලේම ඔබගේ වම් කකුලයි දකුණු අතයි ඔබ හැම වෙලේම එක හා සමාන්තර මෙහෙම තමයි දිව වෙන්නේ ඔබ දුවද්දී දක්ෂ වේගපන්දු යවන්නෙක් නම් ඔබගේ කකුල් දෙකයි අත් දෙකයි එක හා සමාන්තරව වැඩ කළ යුතුයි යම් කිසි එකකින් ඔබගේ අත් දෙක යනවා නම් කකුල් දෙකට වැඩිය වේගෙන් ඔබ හැම වෙලේම ඉලක්කය වෙනස් වෙනවා ඔබගේ කකුල් දෙක යනවා නම් අත් දෙකට වැඩිය වේගෙන් ඔබගේ ඉලක්කය වෙනස් වීමට හේතුවක් වෙනවා ඒක නිසා ඔබ වේගපන්දු යවන්නෙක් නම් ඔබ දුවන්න මුලින්ම ඉගෙනගත යුතුයි. ඒ දුවන ක්‍රමය අද මම ඔයගලන්ට කියා දෙන්නම් විශේෂයෙන්ම. වේගපන්දු යවන්නෙක්ගේ අත් දෙක හැම වෙලේම ඇඟ ළඟින් හැම අවයවයක්ම ඔබගේ ටාකට් එක. ටාකට් එක මොකද්ද ඔබගේ? ඕෆ් ටම්ප් එක. ඕෆ් ටම්ප් එක කෙලින් අත් දෙක කකුල් දෙක හැම දෙයක්ම ඇඟ ළඟින් චලනය විය යුතුයි ටාකට් එක කෙලින්. ඔබ දැක්ක ඇති මම දුවගෙන ආපු ආකාරය මගේ අත් දෙක හැම වෙලේම ගොඩක් වේගපන්දු යවන්නාගේ අත් දෙක තියෙන්නේ මෙන්න මේ ආකාරයට හැබැයි ඔබට පුළුවන් මේ අල්ලවල් දෙක ලං කරන්න ඔබට පුළුවන් මේ එල්බෝස් දෙක ඇඟ ළඟ තියාගන්න ඇඟ ළඟ තියාගන්න තරමට ඔබට පුළුවන් ඉස්සරහාට පස්සට අත් දෙක යොමු කරන්න ඇයි මේ අත් දෙක ඉස්සරහා පස්සට යොමු කරන්න ඕනේ ඔබ හැම වෙලේම වේගපන්දු යවන්නෙක් නම් ඔබ දකුණු අතින් වේගපන්දු යවන්නෙක් නම් ඔබ ටේක් ඔෆ් කරන්නේ වම් කකුලෙන්. වම් කකුලෙන් ටේක් ඔෆ් කරද්දී ඔබගේ අත බෝලිං ආම් එක විතරක් උඩට එනවා නම් ඔබට ලේසියෙන් ඉස්සරහට ගිහිල්ලා මේ අත උඩට එන එක ඕනට වැඩිය උඩට යන එක නවත්තගෙන වේගයෙන් ඉස්සරහට පන්දු යවන්නෙක් වෙන්න පුළුවන්. ඔබ යම් කිසි එකකින් අත් දෙකම නවත්තලා දුවන එකනෙන් නම් ඔබගේ අත් දෙකම උඩට ගියොත් ඔබ බැක් ෆුට් එක ලෑන්ඩ් කරනකොට ඔබගේ වේට් එක පස්සට යන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔබ වේගපන්දු යවන්නෙක් නම් ඔබ සයිඩ් ඔන් ෆාස්ට් බෝලර් කෙනෙක් නම් ඔබ ඕනෑට වැඩිය වේගය වැඩි කරපු ගමන් ඔයාට සයිඩ් ඔන් වෙන්න අමාරුයි ඔබ මුලින් කර යුත්තේ හෙමින් දුවලා ටේක් ඔෆ් වෙන වෙලාව හරියටම early one step side on වෙලා ඉස්සරහට මේ shape එකම තියාගන්න හැබැයි ඔබ front on fast bowler කෙනෙක් නම් මං හිතනවා ඔබට දුවලා සයිඩ් ඔන් වෙන්න ඕනේ නැහැ ඔබට දුවන වේගයෙන්ම ඔබට පුළුවන් ඒ පන්දුව නිම කරන්න. එහෙනම් front on fast bowler කෙනෙක් නම් 5 10 15 20 ඔබට යන්න පුළුවන්. semi නම් 5 10 15 20 හැබැයි ඔබ side on fast bowler කෙනෙක් නම් 5 10 ඔබ maintain කරන්න ඕනේ 15 එතෙන්දී ඔබ side on වෙලාව තියෙන්න ඕනේ ඔබට follow through කරන්න. හැබැයි ඔබ ටික කාලයක් ඔබට මේ සයිඩ් ඕන් ෆාස්ට් බෝලර් කෙනෙක් බෝල් කරලා කරලා පුරුද්ද ඇති වුණාම ඔබට පුළුවන් වේගය වැඩි කරලා කන්ට්‍රෝල් කරගන්න. එහෙනම් සයිඩ් ඕන් ෆාස්ට් බෝලර් කෙනෙක් මුලින්ම ඉගෙන ගත යුතුයි ඔබගේ රන් අප් එකේ වේගය ඕනෑට වැඩිය ස්පීඩ් කරන්නේ නැතුව ඔබ පුරුදු විය යුතුයි ටේක් ඕෆ් එකට එනකොට සයිඩ් ඕන් වෙන්න ඒ ඉරියව්වම ඉස්සරහින් තියාගෙන ඉවර කරන්න. ඉතින් මම හැම වෙලේම කියන දෙයක් තමයි රන් අප් එකෙන් තමයි ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ වේගය ඒ වගේම එක තැනකට පන්දුව පතිත කිරීම ඒ වගේම දෝලනය මේ තුනම ඔබට අවශ්‍ය නම් ඔබ දක්ෂ රන් අප් එකක් තියෙන වේගපන්දු යවන්නෙක් විය යුතුයි. ඉතින් මේක ඉගෙන ගන්න ඔබ අඩුම ගානේ ඔබ පන්දු යවලා ඉවරුනාට පස්සේ ඔබගේ රන් අප් එක මැනලා ඔබ ඉගෙන ගත යුතුයි මේ පැත්තට රන් අප් එක දුවන්න අනිත් පැත්තට ඇවිදගෙන ඇවිල්ලා අඩුම ගානේ දවසකට වාර 20ක් 30ක් ඔබ රන් අප් එක ඇරලා පුරුදු විය යුතුයි ඔබට නිසියාකාර නෝ බෝල් ඒ වගේම වේගය ඒ වගේම දෝලනය ඒ වගේම එක තැනකට පන්දු යවන්න පුරුදු වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය යළිත් ලෝකයේ අංක 1ට ඔසවා තැබීම සඳහා පාසල් මට්ටමේ ක්‍රිකට් නගා සිටුවීමේ අරමුණින්
ප්‍රවීණයන්ගේ අත්දැකීම් යොදාගෙන පාසල් ක්‍රීඩකයන්ට නිවැරදි තාක්ෂණික දැනුම ලබා දෙමින් ක්‍රීඩාවෙන් ලොවක් දිනන අනාගත දරුවන් නිර්මාණය කිරීම වෙනුවෙන් ධම්මික සහ ප්‍රසිලා පෙරේරා පදනම විසින් පිරිනමන DP Education Cricket.